ඔන්න දුවේ පුතේ අපි අදත් ඔයාලට වැදගත් මාතෘකාවක් ගැන කියලා දෙන්න හදන්න. දැන් කොලයක් පෑනක් අතට අරගෙන හැමෝම ලෑස්ති වෙන්නකෝ. ඔයාලා අහලා තියෙනවද ලංකාවේ උසම කඳුවැටිය මොකද්ද කියලා? අන්න හරි. ලංකාවේ උසම කඳුවැටිය නැත්නම් ලංකාවේ උසම ස්ථානය වෙන්නේ පිදුරු තලාගල කඳුමුදුන. පිදුරු තලාගල කන්ද මධ්‍යම පළාතේ නුවරඑළිය නගරයට ආසන්නව තමයි පිහිටලා තියෙන්නේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පිදුරු තලාගල කන්දේ උස අඩි 8292ක් පමණ වෙනවා. ඒ වගේම හෙක්ටයාර 7625ක වපසරියක් පුරා මේ පිදුරු තලාගල කන්ද පැතිරිලා තියෙනවා. ලංකාවේ උසම ස්ථානය නිසා පිදුරු තලාගල කන්ද ගොඩාක් සීතලයි. ඒ වගේම ලස්සන මල් වර්ග ගොඩක් පිදුරු තලාගල කන්ද දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, පිදුරු තලාගල කන්දින්දලා ලවර් ස්ලීප්, රම්බොඩැල්ල, ගැරන්ඩි දියඇල්ල, වෙදමුල්ල දියඇල්ල, රතුපාලම දියඇල්ල, මතුරට දියඇල්ල වගේ දියඇලි ගොඩක් ආරම්භ වෙනවා. තව ඉතින් කීන, මහරත්මල්, නිලුම්, හුණු කිරිල්ල, දවුල් කරඳ වගේ ඉතාම වටින ගස් වර්ගත් දකින්න පුළුවන්. බ්‍රිතාන්‍ය පාලන කාලයේ ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අතර පිදුරු තලාගල කන්ද ඉහළින්ම තිබුණා. බ්‍රිතාන්‍ය පාලනය කාලයේදී පේද්‍රෝ කන්ද කියලත් මේ පිදුරු තලාගල කන්ද වැටිය හඳුන්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, පිදුරු තලාගල කන්ද වටේටම වනාරක්ෂිත ප්‍රදේශයක් තමයි තියෙන්නේ. මීට වසර ගණනකට කලින් ලැව්ගිනි ඇති වෙලා අක්කර 3ක පමණ ප්‍රදේශයක් ගිනිගෙන හානි වෙලා තියෙනවා. කොහොම වුණත් ඉතින් පිදුරු තලාගල කන්ද අදටත් ආරක්ෂිත කඳුමුදුනක්. මොකද දන්නවද, ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන කුළුණු කිහිපයක්ම පිදුරු තලාගල කන්ද පිහිටලා තියෙන්නේ එකයි. ඒ විතරක් නෙවෙයි, සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඉදිකරපු සන්නිවේදන කුළුණු කිහිපයක්ම මේ පිදුරු තලාගල කන්ද දකින්න පුළුවන්. පුංචි ඔයාලටත් ඉතින් පිදුරු තලාගල කඳුමුදුනට යන්න පුළුවන්. ඒත් ඉතින් දිවියන් අධික කලාපයක් නිසාත් දිවියා, වැලිමුවා, මීමින්නා, කොළ දිවියා, හඳුන් දිවියා, කළු වඳුරා, රිලෙවා, දියබල්ලා, ඉත්තැව් වගේ සත්තු ගොඩක් ගැවසෙන නිසාත්, වනරක්ෂිතයක් වෙන නිසාත් ගමන පටන් ගන්න තැන ඉඳන් කඳුමුදුනට යනකල් අපිට වාහනවලින් නම් බහින්න බැරි වෙනවා. ඔන්න එහෙනම් පිදුරු තලාගල කන්ද බලල ඉන්න යන්න හොඳද? එතකොට ලංකාවේ තියෙන උසම තැනට මම ගිහින් තියෙනවා කියලා යාළුවන්ටත් කියන්න පුළුවන්. ඔන්න එහෙනම් ඉතින් අපි අද ඔයාලට ලංකාවේ උසම කඳුවැටිය ගැන තොරතුරු ගොඩාක් කියලා දුන්නා. එහෙනම් ඒ දේවල් හොඳට මතක තියාගන්න ඕනි. හොඳද? මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා පුංචි ඔයාලත් ශ්‍රද්ධා Kids YouTube channel එක subscribe කරන්න.